आयोवान खालीन प्रवृत्ति वार्ता करने प्रमुख आसियत उदासन प्रवृत्ति विकास में मम खामिदु विजय वर्धन प्रथम सिरास्ताल लंका बैंक असु देवन संवत्सरे वेनुवेन गणतनु करुवंट नव सेवा वन रसाक देशपालन पालिकेनीम कमिसमे निर्देश बल रहित करने ले सहिला हिटपु अगमति रनिल अधिकरने अटा अनवसर इडम गुडकिरी मटे पै विसिहतर पुरा नव एक क्याक සියත උදාසන ප්‍රවෘත්ති තුලින් දැන් දේශීය පුවත් ශ්‍රී ලාංකිකයින්ගේ විශ්වාසය දිනූ ලංකා බැංකුව සියාසූ දෙවන සංවත්සරය වෙනුවෙන් ගනුදෙනු කරුවන්ට නව සේවාවන් රැසක් හඳුන්වා දී තිබෙනවා ජාතිය මහා පහන් තැඹලෙසින් විරුද්ධාවලිය ලැබූ ශ්‍රී ලංකා බැංකුව හා මූල්‍ය ශේෂ්ත්‍රයේ ඉදිරියෙන්ම සිටින ලංකා බැංකුව සිය අභිමානවත් 82 සංවත්සරය සමරනු ලැබුවා 82 වෙනි අභිමානවත් සමාරම්භක උත්සවය ලංකා බැංකු මූලස්ථානයේදී පැවැත්ුණා ලංකා බැංකු මූලස්ථානයේදී සංවිධානය කර තිබුව අතර සර්වාගමික චාරිත්‍රයන්ට මුල් තැන දෙමින් උත්සවය පැවැත්වුණා. මේ අවස්ථාවට ලංකා බැංකුවේ සභාපති කාංචන රත්වත්තේ මහතා සහ මහා කළමනාකරු PDK ගුණසේකර යන මහත්වරුන් ඇතුළු නිලධාරීන් රැසක් එක්ව සිටියා. එමෙන්ම ලංකා බැංකුවේ 82 වෙනි සංවත්සරයට සමගාමීව අභිනවයෙන් ස්ථාපිත කරන ලද විශේෂ අපනයන ඒකකය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ සුරතින් අරලියගහ මන්දිරයේදී විවෘත වුණා. අන්තර්ජාල තාක්ෂණයේ ඔස්සේ අග්‍රාමාත්‍යවරයා මෙම විශේෂ ඒකකයේ විවෘත කළ අතර ලංකා බැංකුවේ ප්‍රධාන කාර්යාලයේ වෙළඳ සේවා ඒකකයේ තුල මෙම විශේෂ අපනයන ඒකකයේ ස්ථාපිත කර තිබෙනවා. එමෙන්ම මෙම සැමරුම් උත්සවයට සමගාමීව මෙරට වෘත්තකීන්ට අනිකුත් වැටුප් සහිත සේවකීන් ඉලක්ක කරගනිමින් BOC Smart Salary සේව නමින් සුවිශේෂී ගිණුමක් ආරම්භ කිරීමද සිදු කෙරුණා. එමෙන්ම විදේශ අධ්‍යාපන ආයතනවල ඉගෙනුම ලබන සිසුන් වෙනුවෙන් BOC Multi Country Travel Card හඳුන්වා දීමක්ද මෙහිදී සිදු වුණා. Year on year පසුගිය වසරේ අනෙකුත් බැංකුවල ණය පොත වර්ධනය වන විට ලංකා බැංකුවේ 128% වර්ධනයක් ලැබුවා. ඒ විශාල ජයග්‍රහණයක්. අපිට හැකි වුණා මහා බැංකුවේ ණය ක්‍රමවේද යටතේ වැඩිපුර ණය ලබා දෙන්න. දිවි උදාන ණය යෝජනා ක්‍රමය හඳුනා දීමටත් අපිට හැකි වුණා. ඒ වගේම පවතින අර්බුදයේ හමුවේ ඒවා මග හැරගෙන ඉදිරියට යන්න අපිට අපේ සමාජිකින් වගේම වෘත්තීය සමිතිත් උදව් වුණා. ස්තුතිවන්ත වෙනවා ඒ හැම කෙනෙකුටම අපිට ලබා දුන්නු මේ සහයෝගයට. on our own ඉතින් අද විශේෂයෙන්ම ඔබ දාගෙනව දන්නවද ඉතාමත් පහසු මට්ටමකට ලංකා බැංකුව ඇවිල්ලා තිබෙනවා ලංකා බැංකුවේ සේවාව ග්‍රාමීය මට්ටම කරා ගිහිල්ලා තිබෙනවා ලංකා බැංකුව COVID-19 වසංගතයත් සමග ලංකා බැංකුව රාජ්‍ය බැංකුවක් හැටියට විශාල වගකීමක් කරන්න සිද්ධ වුණා නැවත ආර්ථිකය පුනර්ජීවනය කිරීමේ වැඩපිළිවෙළට සම්පූර්ණ සහයෝගය දැක්වීම සඳහා මූල්‍ය කටයුතු ශ්‍රී ලංකා මහා බැංකුව ක්‍රියාත්මක කරනු ලැබූ සෞභාග්‍ය ණය යෝජනා ක්‍රමයේදී අපි ඉතාමත්ම කාර්යක්ෂමදායක වුණා ගරු සභාපතිතුමා පෞද්ගලික මට්ටමේ සම්බන්ධ වෙලා විශේෂයෙන්ම සහකාර නියෝජ්‍ය මහකළමනාකරුවන් දෙබලක් ඒ සඳහා පූර්ණ කාලෙම යෙදවීමේ ප්‍රතිඵලයක් හැටියට මහා බැංකුව විසින් දෙනු ලැබූ එය සහනය වැඩිම ප්‍රමාණයක් ලංකාවේ ජනතාව අතරට බෙදලා දුන්න බැංකුව ලංකා බැංකුව බවට පත් වුණා ඊට දේශපාලන පරිගැනීම් සොයා බැලූ කොමිසම තමන්ට එරෙහිව ඉදිරිපත් කර තිබෙන නිර්දේශ බල රහිත කරන ලෙස ඉල්ලා හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අභියාචනා අධිකරණයට රිට් පෙත්සමක් ඉදිරිපත් කළා මෙම පෙත්සමේ වග උත්තරකරුවන් ලෙස දේශපාලන පරිගැනීම් පිළිබඳ සොයා බැලූ කොමිසමේ සභාපති විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න ඇතුළු සමාජිකයින් එම කොමිසමේ ලේකම්වරිය සහ ජනාධිපති ලේකම් ආචාර්ය PB ජයසුන්දරන මහතුරුන් නම් කර තිබෙනවා පෙත්සම්කාර රනිල් වික්‍රමසිංහ මහතා කියා සිටින්නේ යහපාලන රජය සමයේ ක්‍රියාත්මක වූ දූෂණ මර්ධන ලේකම් කාර්යාලය සම්බන්ධයෙන් වග උත්තරකරුවන් විසින් විමර්ශනයක් සිදු කළ බවට තොරතුරු වාර්තා වූ බවයි අනතුරුව අදාළ කොමිෂන් සභාවේ වාර්තාව මගින් තමාටද බලපාන නිර්දේශ කිහිපයක් ඉදිරිපත් කර තිබෙන බව මාධ්‍ය වලින් ප්‍රචාර වී තිබු බවද ඔහු සඳහන් කර තිබෙනවා විමර්ශනවලදී කොමිෂන් සභාව විසින් තමන්ට එරෙහිව කිසිදු චෝදනා පත්‍රයක් ඉදිරිපත් නොකළ බව පෙන්වා දෙන රනිල් වික්‍රමසිංහ මහතා තමන්ගෙන් ප්‍රමාණවත් ලෙස නිදහසට කරුණු විමසීමක් සිදු නොකළ බවද අධිකරණයේ හමුවේ පෙන්වා දෙනවා
දූෂණ මර්ධන ලේකම් කාර්යාලය ස්ථාපිත කෙරුණේ එවක අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණයකට අනුව බවත් එහි වියදම් සියල්ල නීතියට අනුකූලව සිදු කර ඇතැයි පෙත්සම්කාර වික්‍රමසිංහ මහතා පෙන්වා දෙනවා. මෙම ලේකම් කාර්යාලය විසින් සිදු කරන ලද්දේ තමන්ට ලැබෙන පැමිණිලි විමර්ශන අංශය වෙත යොමු කිරීම පමණක් බව ඔහු පවසනවා. එම කමිටුව විසින් ඉදිරිපත් කරන ලද පැමිණිලි විභාග කිරීම පිළිබඳව තීන්දුව ගනු ලැබුවේ පොලිසිය, අල්ලස් කොමිසම, නීතිපති දෙපාර්තමේන්තුව හා අධිකරණ යන ආයතන විසින් බවත් එම විමර්ශන ක්‍රියාදාමයට තමන් කිසිදු ආකාරයක මැදිහත්වීමක් සිදු නොකළ බවත් රනිල් වික්‍රමසිංහ මහතා පෙත්සමෙන් පෙන්වා දෙනවා. තමා මෙම විමර්ශන වලට මැදිහත් වූ බවට තහවුරු කළ හැකි කිසිදු කරුණක් මේ දක්වා ඉදිරිපත් වී නොමැති බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දෙන්නේ. නීතියට පටහැනි ලෙස සහ ස්වාභාවික යුක්ති ධර්මයේ නැමැති නීතිමය මූල ධර්මයේ උල්ලංඝනය කරමින් අදාළ පරීක්ෂණ කොමිෂන් සභාව විමර්ශන සිදු කර ඇතැයි චෝදනා කරන රනිල් වික්‍රමසිංහ මහතා එම කොමිෂන් සභාව විසින් සිදු කළ නිර්දේශ වලින් තමන්ට දැඩි අගතියක් සිදු වන බවද පෙන්වා දෙනවා. ඒ අනුව තමන් සම්බන්ධයෙන් එම කොමිෂන් සභාව විසින් නිකුත් කර තිබෙන නිර්දේශය බල රහිත කිරීමේ රේට් ආච්ඡාවක් නිකුත් කරන ලෙසත් මෙම පෙත්සම් විභාගය අවසන් කොට තීන්දුවක් ප්‍රකාශයට පත් කරන තුරු එම නිර්දේශ ක්‍රියාත්මක කිරීම වැළැක්වීමේ අතුරු නියෝගයක් නිකුත් කරන ලෙසටත් හිටපු අග්‍රාමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා අභියාචන අධිකරණයෙන් වැඩි දුරටත් ඉල්ලා තිබෙනවා. රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමට නම් වරායේ නැගිනහිර සහ බටහිර පර්යාන්තයන් කඩිනමින් සංවර්ධනය කළ යුතු බව අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා පවසනවා. ශ්‍රී ලංකා වරාය අධිකාරියට වසර 42ක් සපිරීම නිමිත්තෙන් විශේෂ උත්සවයක් පැවැත්තුණා. ඒ වරාය හා නාවික අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා සහ වරාය අධිකාරියේ කළමනාකාරීත්වය ඇතුළු කාර්ය මණ්ඩලයේ සහභාගීත්වයෙන් අපේ වරාය අධිකාරියෙන් නැගෙනහිර පර්යන්තය ඉදිකිරීම සහ මෙහෙයීම අපේ උරමත තියෙන අනික් වගකීමක්. ඒ ඉදිරි සංවර්ධන කටයුතු සහ මෙහෙයීම කටයුතු කඩිනමින් කරන්නට අවශ්‍යයි. ඉල්ලුම් පොතේ ඒ නෞකා ස්ථාමත් වැඩි වෙමින් පවතිනවා. අපිට අනිවාර්යෙන් මේ තරගයකට මුහුණ දෙන්න බෑ. නැගෙනහිර පර්යන්තයයි බටහිර පර්යන්තයයි විගස ක්‍රියාත්මක කරේ නැත්තම් නැගෙනහිර පර්යන්තය 20/23 අවසන් වෙනකොට අවසන් කරන්න, බටහිර පර්යන්තය අවසන් කරන්න උතුරු දිය කඩ නේට බටහිර පර්යන්තයේ දෙවන කොටසට මේ සියලු කටයුතු වලට අපි තා ඉක්මනින් ගමන් කළ යුතුයි. අපි ඔක්කොම එක මිටට එකට ශක්තියට වැඩ කළොත් අපිට පුළුවන් වෙයි මේ වරාය ක්ෂේත්‍රය මේ රටේ ආර්ථිකයට ශක්තියක් දෙන ස්ථානයක් බවට පරිවර්තනය කරන්න. ජේ බාර අමාත්‍යවරයා හැටියට බලාපොරොත්තු වෙන්නේ මගේ කාල සීමාව තුළ මේ වරාය ක්ෂේත්‍රයේ පරිවර්තනයකට ඉදිරියට යන්න. මේවන විට බටහිර පර්යන්තය සම්බන්ධයෙන් අවශ්‍ය කරන සියලුම ගිවිසුම් ගතවීම් දෙපාර්ශ්වයේ සමගම සාකච්ඡා කරමින් යනවා. අපි බලාපොරොත්තු වෙනවා බටහිර පර්යන්තයේ මේ වැඩ කටයුතු අවසන් වෙච්ච ගමන් ඉතා ඉක්මනින් බටහිර පර්යන්තයේ වැඩ ආරම්භ කිරීම සඳහා. කොහොමද ඉන්දියාවත් එක්ක කොහොමද මේ වැඩ කටයුතු කරන්නේ? පැහැදිලි ලෙසම ඉන්දියාවේ අදානි සමාගමස් සමග කොළඹ දකුණු වරායේ CICT පර්යන්තයේ ක්‍රියාත්මක කරන විදියටම තමයි ක්‍රියාත්මක කරන ඔව් විසින් මේක ගොඩනගනවා, සාපිත කරනවා අවුරුදු 35කදී නැවත සම්පූර්ණම බලය ශ්‍රී ලංකා වරාය අධිකාරියට ලැබීම සඳහා අපිට අදාළ වෙන්නේ නැහැ. ඒක හැබැයි අපි බලාපොරොත්තු වෙන්නේ අපිත් එක්ක කරන ව්‍යාපාරය හරියට ක්‍රියාත්මක කිරීම ගැන. අපි මේ ක්ෂේත්‍රයේ ගැන සොයා බැලීමේදී ඔවුන් මේ වගේ පර්යන්ත ගණනාවක් ක්‍රියාත්මක වෙනවා. හැමතැනම වැඩ වර්ජන. ගුරුවරු කව පාරට බැහැ. කියාගෙන ආපු දේවල් කරගන්න බැරුව නේද මේ දඟලන්නේ? සාමාන්‍යයෙන් සුරංගනා කතා අපි කියලා නැහැ. අපි කිව්වේ පොළොවේ පය ගහලා ක්‍රියාත්මක කරන්න පුළුවන් දේවල්. මේ වෙලාව තමයි හොඳම වෙලාව ආණ්ඩුවට බිත්තියට හේතු කරන්න කියලා හිතනවා නම් අන්න එතනයි වැරද්ද සිද්ධ වෙලා තියෙන්නේ. අන්න ඒ වැරද්ද තමයි අපිට පේන්නේ අද පාරවල් වල තියෙන. කොරෝනා සමග රාජ්‍ය සේවය ආරම්භීම එක්තරා විදිහක පරිගැනීමක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ.සී. අලමතුල මහතා පවසනවා. ඒ විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී ලෝක සෞඛ්‍ය සංවිධානයේ මේ වෙනකොට අපේ රට ගැන අනතුරු අංග වල තියෙනවා. ඒත් එහෙම වෙලාවක තමයි චක්‍රලේ ගැන නිකුත් කරනවා රටේ සාමාන්‍ය තත්ත්වයට අනුව රාජ්‍ය සේවක වැඩට එන්න ඕනි කියලා. රජයේ පාලකයන්ගෙන් අපි අහනවා දැන් රටේ තියෙන සාමාන්‍ය තත්ත්වයක්. මේ රජය පලිගන්නද යන්නේ මොකද මේ ගුරු උද්ඝෝෂණය තුල රජයේ රාජ්‍ය සේවකයන් එක්ක අපිට පේරව යම් විදියක වෛරයක් ඇති කරගෙන තියෙනවා දැන් ඒ වෛර පරිමාණයද මේ හදන්නේ විශේෂයෙන්ම රාජ්‍ය සේවකයන්ගෙන් පලිගැනීමට ලෑස්ති වෙන්න එපා රජයේ මැතිවරණ දෙකේදීම අපි දැක්කා රාජ්‍ය සේවකයන්ගේ 70%කට වැඩි ප්‍රමාණයක් මේ ආණ්ඩුවට ඡන්ද දීපු උදවි මේ කරන ක්‍රියාවලිය තුල අපි දකින්නේ කොරෝනාව මේ වසංගතේ පාලනය කරන්න රජයට උමනාවක් තියනවාද එහෙම නැත්නම් මේක බෝ කරන්න
රජයේ උමනාවක් තියනවාද කියන ප්‍රශ්නේ තමයි අපිට තියෙන්නේ. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වරයා අද සිට රට නැවත මේ විදියට අරින්න රජයට හෝ අදාළ විෂය භාර අමාත්‍යවරයාට නිර්දේශයක් කරාද ඒ වැඩපිළිවෙලක් බාර දුන්නාද කියන එක අපි දැක්කේ නැහැ තාම. ඒ නිසා එහෙම දෙයක් දුන්නද නැද්ද කියන එක දැනගන්න කැමතියි. එහෙම දෙයක් දුන්නේ නැත්නම් කාගේ තක්කඩි ඌමනාවකටද මෙවැනි අනතුරුදායක තීරණයක් ගත්තේ කියන එක අපි අහන්න කැමතියි. මොකද හේතුව සැකයක් තියෙනවා. නොවැම්බර් මාසේ පළාත් සභා මැතිවරණය ඉලක්ක කරගෙන ඔන්න අපි රටම එන්නත්කරණය කරා කියලා යුද්ධ දිනුව වගේ සම්දර්ශනයක් දාලා ඇහැට වැලි ගහලා මැතිවරණයට යන්න හදන්නේ කියන සැකේ අපිට තියෙනවා. දිවයින පුරා අනවසර ඉඩම් ගොඩ කිරීම වැටලීම සඳහා පැය 24 පුරා නව ඒකකයක් ක්‍රියාත්මකයි. ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාවේ හමුදා සම්බන්ධී කාර්යකවරයෙකුගේ යටතේ නව ඒකකය ආරම්භ කර ඇත්තේ. අපේ රටේ එක් රැට දෙකට කෘෂිකාර්මික ඉඩම් ගොඩ කර ඉදිකිරීම කළ අවස්ථා එමටයි. මේ සඳහා බොහෝ විට දේශපාලන හස්ත ක්‍රියාත්මකයි. වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඍජු මැදිහත් වීම යටතේ මෙම තත්ත්වයන් පාලනය කිරීම සඳහා ඉඩම් සංවර්ධන සංස්ථාව පියවරගෙන තිබෙනවා. ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ පනත දැන් සංශෝධනය කර අවසන්. නව සංශෝධනයන් සමග ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාවට වැඩි බලතල හිමි වී තිබෙනවා. ඒ අනුවයි දිවයින පුරා හමුදා සම්බන්ධී කාර්යකවරයෙකුගේ යටතේ ක්‍රියාත්මක කණ්ඩායමක් පත් කර ඇත්තේ. දිවයින පුරා ඕනෑම නීති විරෝධී ඉඩම් ගොඩ කිරීමක් පහත දුරකථන අංකවලට පැය 24 පුරාම දැනුම් දිය හැකි. ෂණික දුරකථන අංකය සහ ෆැක්ස් අංකය 0112 88 53 57 0.7 0.27 24 57 0 පසරු 4න් පසු සහ සෙනසුරාදා ඉරිදා දිනවල 0112 86 80 02 විද්‍යුත් තැපෑල seu.sldc@gmail.com මේ ගම් වතුර ප්‍රශ්නය බලයේ තියෙන මිනිස්සු මිනිස්සු දම්මලා ඒ මිනිස්සු ලවා කරා ඒ වගේම ඒව බලන් ඉඳලා අනිත් මිනිස්සුත් කරනවා ඒ විදිහට පුරෝභමිනියා ගොඩ නොපුරෝභමිනියා යට සමාජයේ ආදායම් මට්ටමේ වැඩක් කරගන්න බැරි කුඩා ගෙවල් හදාගෙන ඉන්න අය ලොකු මිනිස්සු ගොඩ කරගන්න පුද්ගලයා කවුද තරහ තිරමක් නොමලා වහම කියලා ක්‍රියාත්මක වෙන්නේ ඉතින් දිනවලදී ඔයගොල්ලන්ට පෙනේ මොන මොන මට්ටමේ අයගේ අනවශ්‍ය ක්‍රියා සම්බන්ධව අපි ක්‍රියා කරනවද කියන එක අධිකර ජනාධිපති අපි දැනුවත් කරා එතුමාගේ පූර්ණ සහය ලැබුණා දරුවාගේ උත්පාදකගේ පූර්ණ සහය ලැබුණා ඒ වගේම අමාත්‍යංශයේ පූර්ණ සහය ලැබුණා අපි ක්‍රියාත්මක වෙන්න පටන් අරන් දැන් තියෙනවා එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් සිදු වූ ඉන්ධන කාන්දුවෙන් මෙරට වෙරළ තීරයට හානි සිදු වී නැතැයි සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපති දර්ශනී ලහඳපුර මහත්මිය පවසනවා එක්ස්ප්‍රස් පර්ල් නෞකා අනතුරින් අපවිත්‍ර වූ වෙරළ තීරය පිරිසිදු කිරීම සඳහා යන්ත්‍ර අටක පරිත්‍යාගයක් සිදු කිරීම සිදු වුණා ඒ උස්වැට කෙයාව සරක්කුව වෙරළ තීරයේදී අමරිකානු ඩොලර් 180,000ක් පමණ වටිනා මෙම යන්ත්‍රය මගින් වෙරළ තීරයේ ඇති ප්ලාස්ටික් පබලු එක්රස් කිරීමට හැකියාව පවතිනවා. හතලිසකක් පමණ විශේෂඥ කණ්ඩායමක් විවිධ ක්ෂේත්‍ර 10ක් ආවරණය කරන ආකාරයට ඔවුන් හානි පූර්ණයේ පිළිබඳව හානි අධ්‍යයනය කිරීම සහ හානි පූර්ණය කෙසේ විය යුතුද කියන කටයුත්ත අධ්‍යයනය කරමින් පවතිනවා. වන්දි ලබා ගැනීම කාර්යතාවය තමයි ඉතාමත් හොඳින් ඉදිරියට කරගෙන යමින් පවතිනවා. යම් කිසි ආකාරයකින් විශාල තෙල් කාන්දුවක් සිදු වුණොත් එයට යොදාගත යුතු උපකරණ මේ වෙනකොට නෞකාව ආසන්නයේ ඩග් යාත්‍රාවක ගබඩා කරලා තියෙනවා. අපි දවසර දෙවතාවක් ඩ්‍රෝන තාක්ෂණය හරහා ගන්න ඡායාරූප මගින් තෙල් පැල්ල මේ තත්ත්වය කොහොමද කියලා සහ සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරී නිලධාරී දිනපතා මේ ස්ථානයේ ගිහිලා ජල සම්පල් ලබා ගන්නවා. අපි නිරන්තරව අධීක්ෂණය කරනවා නැවේ තෙල් පැල්ලම කොයි ආකාරයෙන්ද කියලා. දැනට තියෙන විදිහට මෙය තුනී තෙල් පැල්ලමක් නාවික සතුව එකක් පමණ දුරක විහිදිලා පසු ඒ වාෂ්පල යනවා. අපි ඒ දකින්නේ නැහැ. සාගර තීරයට නැත්නම් වෙරළ තීරේ ළඟා වෙනවා අපි දකින්නේ නැහැ. රටට ඩොලර් ගෙනෙන රටවිරුවන් රැක ගැනීම රජයේ සතු වගකීම බව පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරුලියේ රතන හිමියන් පවසනවා. රටවිරුවෝ නමින් නව සංවිධානයක් පිහිටුවීමේ අවස්ථාවට එක් වෙමින් උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළා. ලෝකයේ පුරාම මිලියන 3ක පමණ ලක්ෂ 30ක පමණ ශ්‍රී ලාංකිකෝ ප්‍රමාණයක් ලෝකයේ පුරාම ජීවත් වෙනවා. වැඩි පිරිසක් රටට එන අය හැටියටත් තවත් පිරිසක් ඒ රටවල් තුල ස්ථිර පදිංචිකරුවෝ හැටියටත් පිටරට ගිහිල්ලා සිටිනවා. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා අපේ රටට ඒ ආදරය කරන පිරිසත් එක්ක එකතු වෙලා මේ රට දියුණු කරගන්න. අද අපේ ලංකාව විශාල ආර්ථික අර්බුදයක් තියෙනවා.
දැන්තමයි අපට තේරෙන්නේ මේ රට ගියපු මිනිස්සු අපට කරපු සේවයේ බරපතලකම දේශපාලනඥයෝ විවිධ කයිවාරු ගහන්න පුළුවන් අරව මේවා කියන්න පුළුවන් නමුත් මේ විදේශවලට ගියපු ජනතාවගෙන් තමයි රටේ ආර්ථිකය සමබර කරගත්තේ ඉතින් මේ සඳහා අපි රටක් විදියට මේක විධිමත් කරලා අපේ රට දියුණු කරගන්න අපට විදේශ මුදල් ලබා ගැනීමේ තියෙන විශාල මූලයක් හිට කල්පනා කරලා ඒක හරියට කළමනාකරණය කළා වෘත්තීය වටිනාකමක් ඇතුව මේ වෘත්තීය කරන්න පුළුවන් විදියට පසුබිමක් සැකසීම පාර්ලිමේන්තු හණ ලැබීමෙන් අපට උත්තර ලැබෙන්නේ නැහැ උනතනම් ඒක කතා පෙට්ටියක් විතරයි පාර්ලිමේන්තුව කියන්නේ අපට මේ වෙනුවෙන් කරන්න පුළුවන් විශාල කාර්යභාරයක් තියෙනවා දැන් තවත් පුවත් කිහිපයක් හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක සහ පර්පචුවල් ට්‍රෙෂරි සමගමේ අධ්‍යක්ෂකවරයෙකු වන අර්ජුන ඇලෝෂියස් යන අයට එරෙහිව අල්ලස් කොමිසම විසින් පැවරූ නඩුවක සාක්ෂි විභාගය සඳහා සැප්තැම්බර් මාස 6 වනදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියම කළා. මෙම නඩුවම මහාධිකරණ විනිසුරු මහේන් වීරමන් මහතා ඉදිරියේ කැඳවනු ලැබුවා. මේ අතර 2016 වසරේ තරුණයෙකු බරපතල රියානතුරකට ලක්කොට ඊට අදාළ කරුණු වසන් කර අසත්‍ය සාක්ෂි ගෙතීම ඇතුළු චෝදනා සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය පාටලි චම්පික රණවක ඇතුළු විත්තිකරුවන් 3 දෙනෙකුට එරෙහිව ගොනු කර තිබෙන නඩුව සැප්තැම්බර් මාස 15 වනදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියම කළා. හැට නුවරළිය ප්‍රධාන මාර්ගයට කොටගල ප්‍රාදේශීය රෝහලසල තිබූ විශාල ගසක් කඩා වැටීම හේතුවෙන් මෙම මාර්ගය සම්පූර්ණයෙන් අවහිර වී තිබුණා. ගම්පොළ සිට කොළඹ දක්වා ප්‍රවාහනය කරමින් තිබූ කසල තේ කිලෝ 4500ක් සැකකරුවන් දෙදෙනෙකු සමග අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත්ව තිබෙනවා. මාවතගම දෙල්ගොල්ල වත්ත ප්‍රදේශයේ නිවසක ඇඳක මෙට්ටයක් යට නයි පැටවුන් විශාල ප්‍රමාණයක් සිටියදී හමුව තිබෙනවා. පැටවුන් හට කිසිදු කරදරයක් නොවන ආකාරයට කුරුණෑගල බඩගමු රක්ෂිතයට මුදා හැර ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ. සියත උදාසන ප්‍රවෘත්ති විකාශය මින් නිමාවට පත්වනවා. යලිත් හමුවෙමු මධ්‍යහන 12 අපගේ ප්‍රවෘත්ති විකාශයෙන්. ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.